කප වණ්ඩාර මන්තිරු ගරු කතානායකතුමනි අද දවසේදී සාකච්ඡා කරන්නට යෙදෙන්නේ ගරු මුදල් අමාත්‍යතුමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවත්වපු සාකච්ඡා සහ ඊන අනතුරුව මේ අද රට මුහුණ දෙන මේ මූල්‍ය සාර්ථික අර්බුදයේ පිළිබඳව අද සාකච්ඡා කරන වෙලාවේ කියන්නට අවශ්‍ය කාරණා ගණනාවක් අතර මූලිකවම කියන්න ඕන දේ තමයි ගරු කතානායකතුමනි අපි මේ අද මොනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් වෙනත් දේ ගැනත් කතා කළත් එළිය මහ ජනතාව ඉල්ලන ප්‍රධාන සටන් පාඨය එළිය මහ ජනතාව ඉල්ලන ප්‍රධානතම ඉල්ලීම පිළිබඳව අපේ වහා අපේ අවධානය යොමු කළ යුතු කියන එකයි ගරු කතානායකතුමනි අපි ප්‍රකාශ කරන්නේ ඔබතුමා දන්නවා හොඳින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳව ඉතාමත්ම සියුම් අධ්‍යයනය කරලා වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා මේ ආටිකල් 4 වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා ප්‍රධාන වශයෙන්ම රජයේ ආදායම මේ වෙනකොට රජයේ වියදම සහ අයවැය හිගය පිළිබඳව ඉතාමත්ම අමිහිරි තත්ත්වයක් තියෙනේ කියන එක පිළිබඳව වාර්තාවේ සඳහන් කරනවා ගරු කතානායකතුමනි කතානායකතුමනි කාගේ කාගේ වරදින් උනත් අද වෙනකොට රජයේ ආදායම දලදේශීය නිෂ්පාදන අනුපාතිකව 108.9 වගේ ආසන්න මට්ටමකට අවිල්ලා තියෙනවා ඒ වගේම තමයි රාජ්‍ය වියදම සාමාන්‍යයෙන් දලදේශීය නිෂ්පාදන අනුපාතිකව 120 අභිබවා ගිහිල්ලා තිබෙනවා ඔබතුමා දන්නවා මේ 2022 අවුරුද්දේ අයවැය හිගය 10කට වැඩි මට්ටමකට යන්න පුළුවන් කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා ඒ වගේමයි ගරු කතානායකතුමනි ලංකාවේ මහ බැංකුව ප්‍රකාශ කරන තොරතුරු වලට අනුව බලනකොට මීට මාස 6කට කලින් ලංකාවේ රත්රන් සංචිතයේ තිබ්බා ඩොලර් මිලියන 800ක වගේ ආසන්න ප්‍රමාණයක සටහන් වෙලා මේ මාර්තු මාසයේ නිල සංචිත වල ප්‍රමාණය දක්වලා තිබෙනවා රත්රන් වල ප්‍රමාණය පමණක් මම දැක්කොත් ගරු කතානායකතුමනි ඒක ඩොලර් මිලියන 29.3ක් කියලායි සඳහන් කරන්නේ මේ හැම දර්ශකයකින්ම පෙන්වන්නේ ලංකාවේ ආර්ථිකයේ අද තිබෙන ඉතාමත්ම ගැඹුරු ආගාධය මට හිතෙනවා මේක මරියානා ආගාධයටත් වඩා යටින්ද තියෙන්නේ කියලා සමහර ලාට අපට හිතෙනවා ඒ නිසා ගරු කතානායකතුමනි අද මේ ආර්ථිකය මේ වගේ දැවැන්ත කඩා වැටීමකට ලක් වෙලා තිබෙන්නේ මේ අවුරුදු 74ක් මුල්ලේ නිදහස ගත්ත දා ඉඳලා කාගේ වරදින්ද කියන එක තවදුරටත් සාකච්ඡා කිරීම අර්ථ විරහිතයි ගරු කතානායකතුමනි කතානායකතුමනි අද අපට කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් පහුගිය විපක්ෂයේ සිටි ඔබ 2015 දී ඔබ ගත්ත ක්‍රියාමාර්ගයක් නිසා තමයි මේක සිද්ධ වුනේ එදා රුපියල් 10000කින් වැටුප් වැඩි කරා රුපියල් ලක්ෂයකින් වැටුප් වැඩි කරන්න ඕනනම් එහෙම නැත්තම් කරන්න පුළුවන් නම් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් අපි කියන්නේ අත් දෙක මුස්සලා එක කරන්න කියලා හැබැයි රුපියල් ලක්ෂයක යම් ප්‍රමාණයකින් වැටුප් වැඩි කරනවා නම් රටේ නිෂ්පාදනයේ එකඟව රටේ ඵලදායිතාවයේ එකඟව රටේ සශ්‍රීකත්වයේ එකඟවයි ඒ කළ යුතු වන්නේ කරු කතානායකතුමනි අපේ පැත්තේ ඉඳගෙන ඇඟිල්ල දික් කරන්න පුළුවන් රුපියල් 10000කින් වැටුප් වැඩි කිරීම නිසා ලංකාවේ වැටුප් පිළිබඳ වියදම රුපියල් බිලියන 400 ඉඳලා 550ට වැඩි වුණා කියලා අපිට චෝදනාවක් කරන්න පුළුවන් ඔබ නිසා රටේ නිර්ර්ථකව රාජ්‍ය වේදම වැඩි වුණා කියලා කියන්න පුළුවන් අර පැත්තේ ඉඳලා අපේ පැත්තට චෝදනා කරන්න පුළුවන් ඔබ ආණ්ඩුව බාර ගන්න වෙලාවෙම බැට්බද්ද ඒ වගේම තමයි වෙනත් බදු ආදායම් වල පහළ දැමීම නිසා මොකද්ද උනේ කියලා 115 වට තිබ බැට්බද්ද 8ට අඩු කරා සාමාන්‍යයෙන් රුපියල් මිලියන 12ක ඒ රුපියල් මිලියන 12ක වාර්ෂික ආදායම මත බදු පදනම ලකුණා නම් බැට්බද්ද ඒක රුපියල් මිලියන 300 දක්වා ඉහළ දැම්ම නම් අන්න එතන තමයි වරදුනේ කියලා කෙනෙකුට අපේ ආණ්ඩුවටත් එල්ල කරන්න පුළුවන් ඔබ නිසා ලංකාවේ බැට්බදු සහ වෙනත් බදු ආදායම් රුපියල් බිලියන 681කින් අඩු වුණා කියලා අපේ පැත්තට බෝලේ පාස් කරන්න පුළුවන්. ගරු කතානායකතුමනි 1971 දී කරල්ලක් ඇති වුණා. දාස් ගානක් මිනිසුන්ගේ ජීවිත වගේම තමයි දේපල අපිට අහිමි වුණා. ඒ වගේම තමයි 88 89 කාලේ මොනතරම් වැඩ වර්ජන ඒ ආසන්න කාලේ සිද්ධ වුණාද? ඒත් එක්කම මිනිස් පය මොනතරම් ප්‍රමාණයක් අපිට අහිමි වුණාද? අදත් ඔබ දන්නවා මහපාරේ සිද්ධ වෙන වැඩ වර්ජන මේ මොහොතේත් ඇතිවන කැරලි කෝලාහල නිසා මිනිස් පය කොයිතරම් ප්‍රමාණයක් අපේ අතින් අහිමි වෙනවද වෘත්තීය සමිති පසුපස ඉඳමින් වෙනත් සංවිධාන පසුපස ඉඳමින් දේශපාලන යාන්ත්‍රණයක් මේකේ පිටිපස්සෙන් ඉන්නවා කියන එක අපි දන්නවා ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ පක්ෂ විපක්ෂ හැමෝටම අද මේ ආර්ථිකය කඩාවැටීම පිළිබඳව චෝදනාව එක විට එක ප්‍රමාණයට එල්ල වෙන බව කියන්න ඕන ගරු කතානායකතුමනි
ගරු කථානායකතුමනි මේ උදා වෙලා තිබෙන ආර්ථික අගාධයෙන් ගොඩෙන්නයි අපි සාකච්ඡා කළ යුතු වන්නේ මම හිතනවා මුදල් අමාත්‍යතුමා ඒ වගේම මහ බැංකුවේ නවාධිපතිතුමා ඉතාමත්ම සත්භාවයෙන් ජාත්‍යන්තරත් එක්ක සාකච්ඡා කරලා රටට හිතකර ආර්ථිකයක් කෙටි කාලීනව ගොඩනැගීම දිගු කාලීනව අදාළ පදනමක් සකස් කිරීම වෙනුවෙන් බෙහෙසනවා අපි විශ්වාස කරනවා මේ තමයි ඉතිහාසයේ මෑත ඉතිහාසයේ අපට ඇවිත් තිබෙන එකතු වීම සඳහා ලබා දී තිබෙන ස්වර්ණමය අවස්ථාව මේ වෙලාව කාටත් කැපකිරීම කරන්න පුළුවන් නම් ගරු කථානායකතුමනි ඒක ගෝල් ෆේස් එකේ වෙන්න පුළුවන් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලෙ වෙන්න පුළුවන් දේශපාලන පක්ෂයකට වෙන්න පුළුවන් වෘත්තීය සමිතියකට වෙන්න පුළුවන් ආණ්ඩු පක්ෂයකට වෙන්න පුළුවන් විපක්ෂයකට වෙන්න පුළුවන් අපි හැමෝටම කැපකිරීම කරන්නටයි මේ කාලේ උදා වෙලා තියෙන්නේ කථානායකතුමනි කථානායකතුමනි අපි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනෙක් විදියට එදා 19 වෙනිදා ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා ප්‍රකාශයක් එක්ව මේකට විසඳුම් හොයමු කියලා අපි ඒ සත්භාවයෙන් පවිත්‍ර චේතනාවෙන් මේ අදහස ගෙනාවේ කරු කථානායකතුමනි අපි එදා පස් වෙනිදා පාර්ලිමේන්තුවේ කථානායකතුමනි අපි හිතුවා වහාම තේරීම් කාර්ක සභාවක් පිහිටුවයි වහාම කථානායකතුමා දැවැන්ත මැදිහත් වීමක් කරයි ආණ්ඩු පක්ෂයේ මැදිහත් වීමක් කරයි විපක්ෂ නායකතුමා මැදිහත් වීමක් කරයි කරලා මේ ප්‍රශ්නේ පිළිබඳව එක වේදිකාවකට එක මේසයක් වටේට අවිලා මේ ප්‍රශ්නේ ස්ථිරසාර විසඳුමක් ගන්න සර්ව පාක්ෂික ආකාරයේ අන්තර්වාර පාලනයකට යයි කියලා අපි විශ්වාස කරා. නමුත් ගත වුණේ පස් වෙනිදා පටන් ගත්ත දින හතරත් අපේ අතින් ගිලිහිලා ගියා. ඊට පස්සේ අපි නැවත පහුගිය සතියේ තකලින් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වුණා මේ විදිහටම සාකච්ඡාවක් කරලා විසඳුමකට එයි කියලා. නමුත් අපි අදත් ඇවිල්ලා මේ උදෑසන ඉඳලා බලාපොරොත්තු වෙනවා. අර එළියේ ඉන්න මහජනතාව ඉල්ලීමක් කරනවා ගරු කථානායකතුමනි අද වෙනකොට ඔබතුමා දන්නවා महानायक स्वामी පාදයන් වහන්සේලා ඉල්ලීමක් කරලා තිබෙනවා අන්තර්වාර පාලනයකට ඇවිල්ලා කෙටි කාලයකට මේ සංහිඳියාව එළියේ ඉන්න මහජනතාව ඉල්ලන කෑම ආහාර මල්ල පිළිබඳව කතාව කනිජ තෙල් පිළිබඳව ඉන්ධන පිළිබඳ කතාව ඒ වගේම තමයි ත්‍රිපෝස පැකට් එක පිළිබඳව බෙහෙත් පෙත්ත පිළිබඳව ඔවුන් එන්නේ ඇවිල්ලා දුක් ජීන්දරකින් ඔඩර් ප්ලීස් ඩෙපියුටි චෙයාර්මන් ඔෆ් කමිටීස් විල් ටේක් ද චෙයාර්මන් Honorable member, please continue. Sabhapatumani, api saakatcha kale මේ පිළිබඳව අන්තර්වාර ආකාරයට ਸਰව පාක්ෂිකව පොදු එළියේ ඉන්න ගොවියට තරුණයාට ඒ වගේම ශිෂ්‍යයාට මහ ජනතාවට පිළිගන්න පුළුවන් කණ්ඩායමක් විදිහට එකතු වෙලා මේ අන්තර්වාර පාලනයකට එන්න කියලායි අපේ මහානායක ස්වාමි පාදයන් වහන්සේලා ඉල්ලීමක් කරන්නේ බෞද්ධයෝ විදිහට මම දන්නේ නැහැ මෙරටේ මීට වැඩිය කවුද කතා කරලා ඇහැට ඇනලා කියන්න ඕනන්නේ කියලා මහානායක ස්වාමි පාදයන් වහන්සේලා මේ විදිහට ඉල්ලීමක් කරනවා නම් අපිට අහක බලන්න පුළුවන්ද සභාපතිතුමනි ඒ වගේම ඔබතුමා දන්නවා මේ අන්තර්වාර පාලනයකට ਸਰවපාක්ෂිකව එකඟ වෙන්න කියලා අපි ඉල්ලීම කරන්නේ අපි දන්නවා මේ එකඟතාවයත් එක්ක රටේ මහ ජනතාව අපිට හිතව ජාත්‍යන්තර අපිට පිළිගැනීමක් දෙනවා ජාත්‍යන්තරව සංවිධාන අපිට දෙන්න දෙන ඩොලරයක් හරි ණයක් හරි ආධාරයක් හරි අපට ගන්න උണ്ട විශ්වාසයක් ඇති වෙනවා ඔබතුමා දන්නවා දින 35ක් 30සේ තාමත් අර ඩැමරේජ් ජවකව වරායේ නැංගුරම් ලාලා තියෙනවා නැව්කීපයක් කණිජ තෙල් මේ ඉන්ධන පිළිබඳ ප්‍රශ්නය මේ ක්‍රමානුකූලව අඩුවෙමින් පැතිරිච්ච මේ ප්‍රශ්නය ආයත් හිසෝසවන්න යන්නේ කරු සභාපතිතුමනි දින 35කට ඩැමරේජ් ගෙවන්න ඩොලර් 18000 ගානේ ජාතියේ මිනිසුන්ගේ බදු මුදලින් නේද ගෙවන්න වෙන්න කරු සභාපතිතුමනි ඒ නිසා අපි ඔබතුමාට කියනවා උගත් විද්වත් සංවිධානයක් නීතිද සංගමය කියනවා මාස 18කට අන්තර්වාර පාලනයක් සර්වපාක්ෂික ආකාරයට ගේන්න කියලා කරු සභාපතිතුමනි බුද්ධිමතුන් කියද්දි උගතුන් කියද්දි මහානායක හඳුන් මහත්තයා කියද්දි පූජ්‍යපක්ෂය කියද්දි කාටද මේ බීරි අලියකටද අපි වීණා වයන්නේ කියලා මම මේ අහන්නේ ගරු සභාපතිතුමනි මේ මොහොත අතිශය සංකීර්ණ අවස්ථාවක් මේ සති කිහිපය ගත වෙලා තව මාසයක් දෙකක් යනකොට එළිය ඇතිවන ගිනිදල් ලැබු ගිනි වගේ මේ රට ගිනි ගන්න තත්ත්වයටපත් වෙනවා ඒ නිසා අපි දහදෙනා ඉල්ලීමක් කරනවා යලි වතාවක්
කරුණා කරලා මේ සර්වපාක්ෂික එකගිතාවෙට එන්න. එතකොට අපිට පුළුවන් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න, ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හදන්න, ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් හදන්න අපිට පුළුවන්කමක් තිබෙනවා. කතානායකතුමනි, සභාපතිතුමනි, මේ කෙටි කාලය තුල හැදෙන ඒ අන්තර්වාර පාලනය හරහා මේ රටේ සෑම ප්‍රශ්නයකටම අර සියලු විසඳුම් ලබා දෙන, හැම ප්‍රශ්නෙම උත්තර ලබා දෙන ඇලඩින්ගේ පුදු බහබහන නෙවෙයි මේ අන්තර්වාර පාලනය. කෙසේ වුණත් මේ අන්තර්වාර පාලනය හරහා මේ රටට විසඳුම් සඳහා යම්කිසි අඩිතාලමක් හදන්න පුළුවන් සභාපතිතුමනි. අපට කොහොමදත් තව අවුරුදු දෙක තුනක් පැටි තද කරගන්න වෙනවා ගරු සභාපතිතුමනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපිට කියන්න ඕනම වගකීමක් දරන්න අපි සූදානම්. ඕනම කැපකිරීමක් අපි කරන්න සූදානම්. ඉහළ ඉඳලා අපේ වර ප්‍රසාද කපන්න, අපිට දෙන යම් දීමනවත් කරලා කපන්න, මේ භෝජනාගාරේ වහන්න, ඒ වගේම අපිට මුද්දර දෙනවනම් ඒව අඩු කරලා ඒව නැති කරලා අපේ කැපවීම පෙන්වන්න. ගරු සභාපතිතුමනි, අපි ඉල්ලීම කරන්නේ තවත් විනාඩියක්වත් තවත් දවසක්වත් ගන්න එපා මේක ප්‍රමාද කරන්න. දැනටමත් ප්‍රමාද වෙලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලනවා, මේ එළමෙන කාලය අතිශය දුෂ්කරයි. එදා වින්ස්ටන් චර්චිල්ගේ කාලේ, 1940 කාලේ ලෝක යුද්ධ ඇතිවන කාලේ මේ මොඩලේ සාර්ථක වුණා. ඒ නිසා අපි කියනවා ගරු සභාපතිතුමනි, මේ වර්තමාන පරම්පරාවේ අපිට උදා වෙලා තිබෙන්නේ කැපකිරීම කොට ජාතියට නිදහස ආලෝකය ලබා දීම වෙනුවෙන් කතාවකට මුල පුරන්න වෙලා තියෙන්නේ. මේ අපි ගත්ත උත්සාහය මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ වැඩගත් පාර්ලිමේන්තු මන්ත්‍රවරු 225 දෙනාට මේක ශ්‍රවණය වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම විශ්වාස කරනවා මේ එළමෙන කාලය තුළ ජාත්‍යන්තර අපිට උදව් කරાવી, ඒ වගේම තමයි අපේ මිනිස්සු කැපකිරීම කරાવી අපි විසින් ඔවුන්ට ලබා දෙන ආදර්ශය මත. ඒ නිසා තවදුරටත් කාලය ගන්න එපා. ගරු සභාපතිතුමනි, කතානායකතුමාගේ නායකත්වයෙන් තේරීම් කාරක සභාවකට මේ ප්‍රශ්නේ ගෙනියන්න. ප්‍රශ්නේ ගෙනියලා මේ පක්ෂ නායක එකමතනකට ගෙනල්ලා වහාම මේ අන්තර්වාර පාලනය කරා මේ රටේ දැවෙන ප්‍රශ්න, ඉන්ධන ප්‍රශ්නය, ගෑස් පිළිබඳ ප්‍රශ්නය, ඖෂධ පිළිබඳ ප්‍රශ්නය, ඒ වගේම තමයි වෙනත් මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්න, මේවා පිළිබඳව ගැටළු ලිසෙ ලිහා දැමීම වෙනුවෙන් විසඳුම් යෝජනා ඇතුළත් වෙන මේ අන්තර්වාර පාලනයක් ගොඩනගන්න ඒ ඉල්ලීම කරමින් ඔබතුමාටම අප කියනවා ගරු සභාපතිතුමනි, මේ පිළිබඳව නායකත්වය ගන්න කියලා. මං හිතනවා අදත් එළියේ ඒ කෑ ගහන තරුණියෝ, ඒ කෑ ගහන ගොවියෝ, ඔවුන්ට ප්‍රශ්නයක් තිබෙනවා ඊළඟ ගන්න වගා කරන්න පොහොර තිබෙනවද? ඊළඟ කන්නේ වගා කිරීමට පොහොර තිබෙනවද? අපිට සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා සභාපතිතුමනි. ඔවුන්ගේ සමහර ප්‍රදේශ අපි ගිය සතියේ හිටියේ බටහිර අනුරාධපුරයේ මැතිවරණ බල ප්‍රදේශයේ, අපේ KPS කුමාර ශ්‍රීමන්තතුමාගේ බල ප්‍රදේශයේ, එහේ ගොඩක් කුඹුරවල අද වෙනකොට වගා කරන්න වගා කටයුතු ආරම්භ කරලා තිබුණේ. ඒ දිගට එනකොට සමහරු භාගෙට වගා කරලා තියෙන්නේ. මේ අහිංසක ගොවියා පෙන්illන්නේ මොකද්ද? පොහොර ටික දියල්ලා අපි වගා කරන්නම් කියලා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ පොහොර ඉල්ලන ගොවියා ඇත්තටම අපි ඉතිහාසයේ වරදක් කළා. අපි කියනවා මේ වරද යලි කරන්න එපා. අපි තේරුම් ගමු අපි හැමෝටම වෙච්ච වරදවල්. ඒ නිසා මේ මොහොතේ බිම ඉල්ලන උත්තර අපි ලබා දිය යුතුයි ගරු සභාපතිතුමනි. ඔබතුමා දන්නවා මේ බැංකු පද්ධතිය හැදලා තියෙන්නේ රටේ ආර්ථිකයේ ශක්තිමත්භාවය පෙන්වන ඒකජක් මේ බැංකු පද්ධතිය. අර තෙල් පෝලිම් වගේ, අර තියෙන ගෑස් පෝලිම් වගේ කිසියම් වෙලාවකදී ගැටලුවක් ඇති වෙන්න පුළුවන් බැංකු පද්ධතියට. මම මේක විස්තර කරන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ අංශු මාත්‍රයක අවබෝධයක් තියෙනවා නම්. මම හිතනවා බුරබුරා බැංකු පද්ධතියේ පැන නැගින ගින්න අපි කාටත් තේරෙන්න ඕනේ. ඒ නිසා මේ පද්ධතිය ආරක්ෂා කරගන්න වහාම එක් වෙන්න කියන ඉල්ලීමයි කෑ ගහලා කියන්නේ ගරු සභාපතිතුමනි. මොකද අපි විවිධ හඬින් විවිධ භාෂණෙන් ඉදිරිපත් කරන්නේ කල් මරන්න එපා, කල් මරුව හොඳටම ඇති. මේ දැන් අපි එකතු වෙන වෙලාවයි වෙලා තියෙන්නේ. උත්තච්ච කතා කීවා, අපි පොරොටෝක් දුන්නා, ඒ දුන්න උද්දච්ච පොරොටෝක් වල අද යථාර්ථේ කාටත් පේන්න දිනවා. ඒ නිසා
මේ ප්‍රශ්නේ කාගේ හරි පොල්මක් අර අයිතියට පවරන්නේ නැතුව ප්‍රශ්නේට උත්තරේ හොයන්න සියලු දෙනායකට සහෝදරයෝ වගේ සහෝදර කැලක් වගේ එකතු වෙමි කියන එක.